මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ චිකන් බිරියානි එක ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි චිකන් ටික සීසන් කරගන්න ඕනේ. මම චිකන් 250ක් ගත්ත මේ බිරියානි එක හදන්න. චිකන් එක සීසන් කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද බලමු. මිරිස් කුඩු තේ හැඳි දෙකක්, කහ කුඩු තේ හැඳි භාගයක්, මම ලුණු තේ හැඳක් අරන් තියෙනවා. ඔයාගේ රසයේ ප්‍රමාණයට ලුණු යොදා ගන්න පුළුවන්. ඒ වගේම තලාගත් ඉඟුරු කෑල්ලක් සහ සුදු ලුණු බික් හතරක්, කරපිංචා ඉති කිහිපයක්, කුරුඳු පොතු දෙකක්, කොත්තමල්ලි ඇට කිහිපයක් සහ චිකන් 250ක් වගේ ප්‍රමාණයක් නිසා ලෙමන් ගෙඩි භාගයක යොෂාරන් තියෙනවා. බිරියානි පවුඩර් තේ හැඳි 3ක් වගේ ප්‍රමාණයක්. ඔයාට අවශ්‍ය නම් ගෙදර උනත් බිරියානි පවුඩර් එක හදාගන්න පුළුවන්. වගේම කර්ඩ් මේස හැඳි 3ක් මම චිකන් 250ට අරගෙන තියෙනවා. ඔයාට කර්ඩ් නැත්නම් යෝගට් කප් දෙකක් අරගන්නත් පුළුවන්. සේරම අමුද්‍රව්‍ය චිකන් එකට දාලා හොඳින් මිශ්‍ර කරලා පැය භාගයක් පමණ සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මේ බිරියානි එක හදන්නේ රයිස් කුකර් එකේ නිසා විනාඩි දෙකක් විතර රයිස් කුකර් එක හීට් වෙන්න තියන්න. ඊට පස්සේ බටර් මේස හැන්දක් එක් කරගන්න. ඔයාට ගිතෙල් තියෙනවා නම් ගිතෙල් උණක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක සහ සිහින්ව කපාගත් බීලුණු ගෙඩිය, රම්පෙ කරපිංචා, කුරුඳු පොතු කරාබු නැටි, පොත්තමල්ලි ඇට කිහිපය දාලා හොඳින් තෙම්පරාදු වෙන්න විනාඩි දෙකක් පමණ ඉඩ හරින්න. විනාඩි දෙකකින් පස්සේ ෆ්‍රිජ් එකේ සීසන් වෙන්න තියලා තිබ්බ චිකන් එක අරගෙන චිකන් එක මේකට එකතු කරන්න ඕනේ. ඔයාගේ ගෙදර අයත් කොච්චි වල රසයට කැමති නම් සිහින්ව කපාගත් කොච්චි මේ වෙලාවේ මේ කරියකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 20ක් විතර මේ චිකන් එක හොඳට තැම්බෙන්න ඉඩ හරින්න ඕනේ. විනාඩි 20කට පස්සේ මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. මේ වෙලාවේදී මේ කරියකට බත් එකතු කරගන්න පුළුවන්. බිරියානි වලට සාමාන්‍යයෙන් බාස්මති හාල් තමයි යොදාගන්නේ. බාස්මති හාල් උයා ගන්න ඕනේ නම් හරි පරිස්සමින්. මම චිකන් 250ට බාස්මති හාල් ග්‍රෑම් 500ක් කරන් තියෙනවා. මෙන්න මේ විදිහට හොඳින් බත් එක දාලා කලවම් කරගන්න ඕනේ. ඔයා කැමති විදිහට වියලි මිදි කජු වගේ දේවල් මේ වෙලාවේදී යොදා ගන්න පුළුවන්. කලවම් කළාට පස්සේ විනාඩි දෙකක් පමණ නැවතත් ඉදෙන්න ඉඩ හරින්න. මේ තියන්නේ අපි හදාගත්ත බිරියානි එක. ඔයාටත් ගෙදරදීම ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් චිකන් බිරියානි එකක් හදා ගන්න පුළුවන්. මේ විදිහට ඔයත් හදලා බලන්න. හරිම ලේසි. ඉතින් අපේ චැනල් එක තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න මතක කරන්නත් එපා. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.